අයිබෝවන් එස්නා එක්දින ක්‍රිකට් තරඟ වලින් පන්දුවර 20යි 20 ක්‍රිකට් තරඟ වෙනස් වන්නේ එහි තිබෙන ප්‍රවේගකාරී ක්‍රීඩා විලාශය නිසායි 2004 වසරේ සිට ICC ආයතනය විසින් කරලියට රැගෙන ආ පන්දුවර 20යි 20 ක්‍රිකට් ආකෘතිය අද වන විට ටෙස්ටා එක්දින තරඟ වලටත් වඩා වැඩි සාර්ථකත්වයක් ලෝකේ පුරාම අත්කරගෙන තිබෙනවා බොහෝ වේලාවට පිතිකරුවන්ගේ ඇති හැකියාව ඉස්මතු වෙන 20යි 20 තරඟ රටාව තුළ කිසිවෙකුත් නොසිතන ආකාරයේ දේවල් පවා සිදු වෙනවා. ඉතින් ඒක නිසාම ක්‍රීඩා ලෝකයේ අපි අද මේ වීඩියෝ එකෙන් ඔබට කියන්න හදන්නේ පන්දුවර 20යි 20 තරඟ රටාව තුළ කණ්ඩායම් හඹාගෙන ගොස් ජයග්‍රහණය කළ සුපිරිම 20යි 20 ක්‍රිකට් තරඟ 10ක් පිළිබඳවයි. එසේනම් රැඳිලා ඉන්න මේ සුවිශේෂී වීඩියෝවේ අවසාන මොහොත දක්වා. පන්දුවර 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ ඉතිහාසයේ තුල දසවැනි හොඳම හඹායම වාර්තා කරන්නට සමත් වී තිබෙන්නේ කටාර් ක්‍රිකට් කණ්ඩායම විසිනුයි. ඒ 2019 වසරේදී කුවේට් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිවයි. මෙම කණ්ඩායම් දෙක ICC ආශ්‍රිත සමාජිකයින් වුවද මෙම තරඟද ජාත්‍යන්තර තරඟ ලෙසිනුයි සැලකෙන්නේ. එම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් කුවේට් කණ්ඩායම පන්දුවර 20 අවසානයේදී කඩුලු 5කට ලකුණු 203ක් වාර්තා කළා. නමුත් පිළිතුරින්ම ක්‍රීඩා කළ කටාර් කණ්ඩායම ඉනිමේ අවසාන පන්දුවේදී ලකුණු 226ක් රැස් කරගනිමින් 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ ඉතිහාසයේ දසවැනි හොඳම හඹායම වාර්තා කළා. 2007 වසරේදී දකුණු අප්‍රිකාවේදී පැවැත්වුණු පළමුවැනි පන්දුවර 20 ලෝක කුස්සලාන ක්‍රිකට් තරඟාවලියේ ආරම්භක තරඟයේ ක්‍රියාත්මක වුණේ සත්කාරක දකුණු අප්‍රිකාව සහ කොදෙව්වන් අතරයි. තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් කොදෙව්වන් ක්‍රිස් ගේල් රස් කළ විශිෂ්ට ලකුණු 117 නිසා පන්දුවර 20 නිමවටපත් කළේ කඩුලු 6ක් දැවී ලකුණු 205ක් වාර්තා කරගෙනයි. නමුත් කොදෙව් බලාපොරොත්තු බිඳ දැමූ දකුණු අප්‍රිකාවේ හර්ෂල් ගිබ්ස් වේගවත් ලකුණු 90ක් නොදැවී වාර්තා කළ නිසා පන්දුවර 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවල නවවැනි හොඳම හඹායම වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් වුණේ පන්දුවර 17යි පන්දු 4ක් අවසානයේදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 208ක් වාර්තා කරගෙනයි. දෙදස් 21 වසරේ අප්‍රේල් මස 20 වනදා නෙදර්ලන්තයේ සහ නේපාලයේ අතර පැවති 20යි 20 ක්‍රිකට් තරඟයකදී තවත් සුපිරි හඹායමක් වාර්තා වුණා. එම තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් නේපාල කණ්ඩායමේ කුෂාල් සහ දීපේන්ද්‍ර සිං පිළිවෙලින් ලකුණු 62ක් හා 60ක් වාර්තා කළ නිසා ඔවුන් පන්දුවර 20 නිමා කළේ කඩුලු 6ක් දැවී ලකුණු 206ක් වාර්තා කරගෙනයි. නමුත් පිළිතුරු වෙනම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායම ඉනිම නිමවන්නට පන්දු 3ක් ඉතිරිව තිබියදී ලකුණු 209ක් වාර්තා කරගනිමින් තරඟයේ ජයග්‍රහණය කළේ වෙස්ටිලීඩ් ගේ ලකුණු 81ක ප්‍රවේගකාරී ඉනිම නිසා වෙනුයි. ඒ පන්දුවර 20යි 20 ක්‍රිකට් තරඟයක අටවැනි හොඳම හඹායම බවට පත් වූ අතර වෙස්ටිලීඩ් තරඟයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තා. 2009 වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුණු පන්දුවර 20 ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරඟය ඉන්දියාවේ මොහාලි නුවරදී ක්‍රියාත්මක වුණා. එම තරඟයේදී මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවර 20 නිමවටපත් කළේ කඩුලු 7ක් දැවී ලකුණු 206ක් වාර්තා කරගෙනයි. එදු කුමාර් සංගක්කාර ලකුණු 59ක් වාර්තා කළා. නමුත් පිළිතුරින්ම ක්‍රීඩා කළ ප්‍රබල ඉන්දියා පිතිකරුවන් පන්දුවර 19යි එක් පන්දුවක් අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 211ක් රැස් කරගෙන තරඟයේ ජයග්‍රහණය කළේ විරේන්ද්‍ර සෙවක් ලකුණු 64ක් හා යුවරාජ් සිං ලකුණු 60ක් වාර්තා කළ නිසායි. ඒ පන්දුවර 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ ඉතිහාසයේ 6 වෙනි හොඳම හඹායම ලෙසිනුත් වාර්තා අතරට එක් වී තිබෙනවා. ඉන්දියාව සහ කොදෙව්වන් අතර තරඟ තුනක 20යි 20 ක්‍රිකට් තරඟාවලියක් 2019 වසරේදී ඉන්දියාවේදී පැවැත්වුණා. තරඟාවලියේ පළමු තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් කොදෙව්වන් නියමිත පන්දුවර 20 අවසානයේදී කඩුලු 5කට ලකුණු 207ක් වාර්තා කළේ ෂිම්රන් හෙඩ්මයගේ සහ එවින් ලුවිස්ගේ ප්‍රවේගකාරී පිතිකරණය නිසායි. නමුත් කොදෙව් පන්දුවවන්නන් වනසමින් පිතිකරණය යෙදුණු විරාට් කෝලි ලකුණු 90ක් හා ලෝකේෂ් රාහුල් ලකුණු 62ක් වාර්තා කළ නිසා ඉන්දියාව පන්දුවර 18යි පන්දු 4ක් අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 209ක් රැස් කරගෙන එම තරඟයේ ජයග්‍රහණය කළා.
ඒ පන්දුවර විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක හත්වැනි හොඳම හඹායෑම ලෙසින් වාර්තා අතරට එක් වී තිබෙනවා. 2018 වසරේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වුණු නිදහස් කුසලාන 3.2020 ක්‍රිකට් තරඟාවලියේ තුන්වන තරඟය ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ක්‍රියාත්මක වුණා. එම තරඟයේදී මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 214ක් වාර්තා කරගත්තා. එහිදී කුසල් පෙරේරා ලකුණු 74ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 57ක් වශයෙන් ලකුණු වාර්තා කළා. නමුත් පිළිතුරු වෙනම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමේ මුෂ්ෆික රහීම් සහ තමීම් ඉක්බල් සටන්කාමි ඉනිම් ක්‍රීඩා කළ නිසා ඔවුන් පන්දුවර 19යි පන්දු 4ක් අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 215ක් රැස් කරගෙන තරඟයේ ජයග්‍රහණය කළා. ඒ පන්දුවර 2020 ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක පස්වෙනි ඉහළම හඹායෑම ලෙසින් වාර්තා අතරට එක් වී තිබෙනවා. විස්සවසරේදී එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පන්දුවර 20 තරඟාවලියක් පැවැත්වුණා. එම තරඟාවලියේ තුන්වන තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව එන්රිච් ක්ලාසන්ගේ ලකුණු 66න් හා එම්බා බවුමාගේ ලකුණු 49න් ශක්තිමත් වී පන්දුවර 20 අවසානයේදී කඩුලු 6කට ලකුණු 222ක් වාර්තා කරගත්තා. එහිදී එංගලන්ත පිටිකරුවන්ගේ ප්‍රබලත්වය විදහා දක්වමින් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවර 19යි එක් පන්දුවක් අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 226ක් වාර්තා කරගෙන තරඟයේ ඉතාමත් සටන්කාමීව ජයග්‍රහණය කළා. එහිදී එංගලන්තය වෙනුවෙන් ජොනි බ්‍යාස්ටෝ 64ක් හා ඔයින් මෝගන් 57ක් වශයෙන් ලකුණු වාර්තා කළා. එම තරඟයෙන් එංගලන්තය කඩුලු 5කින් ජයග්‍රහණය කළ අතර ඔයින් මෝගන් තරඟයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තා. අපි මීළඟට ඔබට කියන්න හදන්නේ එංගලන්තයේ හඹාගිය තවත් සුපිරි හඹායාමක් පිළිබඳවයි. 2016 වසරේදී පැවති පන්දුවර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර පැවති තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව පන්දුවර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 229ක් වාර්තා කළා. එහිදී හෂිම් මම්ලා ලකුණු 58ක් හා ජෙපි ඩුමිනි ලකුණු 54ක් වශයෙන් ලකුණු වාර්තා කළා. නමුත් පිළිතුරු වෙනම ක්‍රීඩා කළ ප්‍රබල එංගලන්ත පිටිකරන බලැණිය එනිම නිමාවන්නට පන්දු 2ක් ඉතිරිව තිබියදී කඩුලු 8ක් පමණක් දැවී එම තරඟයේ ජයග්‍රහණය කළා. එහිදී එංගලන්තය ලකුණු 230ක් වාර්තා කළ අතර ඒ පන්දුවර 20 ලෝක කුසලාන තරඟාවලි ඉතිහාසයේ වාර්තා වූ හොඳම හඹායම සහ 2020 ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවල වාර්තා වුණු තුන්වැනි හොඳම හඹායම ලෙසිනුත් වාර්තා අතරට එක් වී තිබෙනවා. පන්දුවර 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වාර්තා වුණු දෙවැනි හොඳම හඹායම වාර්තා වුණේ 2015 වසරේදී. හොදවන් සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වුණු පන්දුවර 2020 ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව පෆ්ටු ප්ලේසිගේ සටන්කාමී ශතකය නිසා පන්දුවර 20 නිමාවට පත් කළේ කඩුලු 7ක් දැවී ලකුණු 231ක් වාර්තා කරගෙනයි. නමුත් අප්‍රිකානු බලාපොරොත්තු සුන් කරමින් යුනිවර්ස් බොස් ඇතුළු කොදෙව් පිතිකරන බලෑණිය ඉනිම නිමාවන්නට පන්දු 4ක් ඉතිරිව තිබියදී ලකුණු 236ක් රැස් කරගනිමින් එම තරඟයේ ජයග්‍රහණය කළා. එහිදී ක්‍රිස් ගේල් ලකුණු 90ක් රැස් කිරීමට සමත් වුණු අතර ඒ පන්දුවර 20 ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා වුණු දෙවනි හොඳම හඹායම ලෙසින් වාර්තා පොත් අතරට එක් වී තිබෙනවා. පන්දුවර 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවල වාර්තා වුණු හොඳම හඹායම වාර්තා කිරීමට සමත් වී තිබෙන්නේ ඕස්ට්‍රේලියාවයි. 2018 වසරේදී නවසීලන්තයේදී පැවැත්වුණු පන්දුවර 20 තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ පස්වෙනි තරඟය ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර පැවැත්වුණා. එම තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් නවසීලන්තය පන්දුවර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 243ක් වාර්තා කළා. එහිදී නවසීලන්තය වෙනුවෙන් මාටින් ගප්ටිල් ලකුණු 105ක් හා කොලින් මන්රෝ ලකුණු 75ක් වාර්තා කළා. ලකුණු 244ක ඉලක්කයක් හඹායෑම එක්දින තරඟයක ඉතාමත් පහසු වුණත් 2020 ක්‍රිකට් තරඟයක නම් එය හිතන්නටවත් අමාරුයි. ඒ කොහොම වුණත් ලකුණු හඹායෑම ආරම්භ කළ ඕස්ට්‍රේලියාව පන්දුවර 18යි පන්දු 5ක් අවසානයේදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 245ක් රැස් කරගෙන තරඟයේ ජයග්‍රහණය කළා. ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිතභාවය හොඳින්ම පැහැදිලි කළ තරඟයක් වූ එම තරඟය පන්දුවර 20 ක්‍රිකට් තරඟ ඉතිහාසයේ කණ්ඩායමක් හඹාගෙන ගොස් ජයග්‍රහණය කළ ඉහළම ලකුණු සංඛ්‍යාව බවටත් පත් වුණා.
ඔයාලා තාමත් අපේ ක්‍රීඩා ලෝකයේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්නත් අමතක කරන්න එපා।